කියන්නේ ඉසින් බැස්ස ගල. කියන්නේ ඉර්ෂින් වහන්සේලා ඉර්දියෙන් වැඩිය තැන. එතකොට කන්දි දකින්න ඇති මිහිඳු හාමුදුරන්ගේ පිළිරුව තියෙනවා. එහා පැත්තෙන් දේවානම්පියතිස්ස රජුලන්ගේ පිළිරුව තියෙනවා. එතකොට මිහිඳු හාමුදුරෝ ඉස්සරලම වැඩම කරලා තියෙන්නේ මෙහාට. එතකොට රජුරෝ ඉන්නේ අඹවනේ මිහිඳුලේ. එතකොට රජුරෝ අඹවනේ තෙන්නේ අපේ මහාවංශයට අනුව 40,000 පිරිස සමග. ඒන පිරිස අතරින් රජුරවන්ට තනි වෙන්න අදිස්ථාන කරන්නේ මිහිඳ. ඒ හින්දා මේ කඳ හඳුන්වනවා අදිස්ථාන පර්වතය කියලා. මොකද අදිස්ථානය රජුරවන්ට තනි වෙන්න කළ අදිස්ථානය නිසා. ඒ නිසා තමයි මේ පිළිරුව දෙක එතන නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට රාජකීය හමුවීම සිදු වෙන්නේ මිහිඳනේ. හැබැයි ඒ සඳහා සැලසුම් කරන්නේ මිහිඳ. පැහැදිලිද නේද? ඒ නිසා මේක අදිස්ථාන පර්වතය කියලා හඳුන්වනවා. ඊළඟ මේකේ දැන් කන්දේ දකින්න ඇති චෛත්‍යයට යනකොට පැති හතරකින් ඇතුල් වෙන්න පුළුවන්. බස්නාහිර පැත්තෙන් ඇතුල් වෙන්න තියෙන පියගැට පෙළ අදලා තියෙන පැරණිම ගඩොලින්. ඒ මෙතන කැණීම් කරද්දී හොයාගත්තු හම්බ වෙච්ච ගඩොල් වලින් තමයි මේ පැත්ත නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මෙතනින් කැණීම් කරද්දී අපිට පේනවා හම්බ වෙනවා වල දකින්න ඇති කන්දේ අර තුලස්මහේ පහන ළඟ ශ්‍රීපා පද්මේ tempat කරලා තියෙනවා. ඒකට කැණීම් කරද්දී හොයා ගන්නවා ශ්‍රීපා පද්මේ. ඒකට පැරණිම චෛත්‍ය මත තමයි අලුත් චෛත්‍ය නිර්මාණය කරන්නේ අර අත්විවරම මත. ඒකට මෙතන කැණීම් කරද්දී අපිට හම්බ වෙනවා මොනවද නාග ගෝත්‍රිකෝ වැඳුම් පිදුම් කරපු නාග ප්‍රතිම. ඒකට මේක අපිට පැහැදිලි වෙන්නේ මිහිඳු හාමුදුරුව වඩින්න ඉස්සරලා මෙතන නාග ගෝත්‍රිකයන්ගේ පුදබිම. මේ නාග ගෝත්‍රිකයන්ගේ පුදබිම පවට අපිට තහවුරු කරගන්න පුළුවන් අර නාග ප්‍රතිමා ආදිය මෙතනින් හම්බ වෙන නිසා. ඒත් එක්කම එතනින්ම අපිට හම්බ වෙන බුදුහාමුදුරන්ගේ ශ්‍රීපා පද්මය. ඒකට අපි දන්නා ඉතිහාසය තුළ අපිට පැහැදිලි මහාවංශයට අනුව බුදුහාමුදුර බුද්ධත්වයේ 9 වෙනි මාසයේ තමයි ලංකාවට වඩින්නේ. එහෙමනම් බුදුහාමුදුරුව වඩින්නෙත් යක්ෂයෝ සහ නාගයෝ දමනය කරන්න. දමනය කරනවා කියලා කියන්නේ ධර්මයේ තේරුම් කරගන්නවා කියන එකනේ. එතකොට ධර්මාවබෝධය ලැබුව නාග ගෝත්‍රිකයෝ තමන්ගේ නාගයදහිල්ල එහෙම පැත්තකට දාලා ඒ වෙනුවට බුදුහාමුදුරන්ට වැඳුම් පිදුම් කරන්න බුදුහාමුදුරු ජීවමාන යුගයේම ආරම්භ වෙච්චි සංකේතය තමයි ශ්‍රීපා පද්මය. ශ්‍රීපා පද්මය තමයි මුලින්ම ආරම්භ වෙන්නේ. එතකොට බුදුහාමුදුරු වෙනුවට ශ්‍රීපා පද්මයට වැඳීම ආරම්භ වෙන්නේ බුදුහාමුදුරු ජීවමාන යුගයේදීමයි. එතකොට අපිට පැහැදිලි වෙනවා ශ්‍රීපා පද්මය මෙතනින් අපිට හමු මේකෙන් පැහැදිලි වෙන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ යුගයේ නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ යුගයේ දක්වාම අපිට මේකේ බෞද්ධ ඉතිහාසයේ යන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි නේද? එතකොට මෙතන අතීතයේ පිරිසක් ඉඳපු බවට තවත් අපිට පැහැදිලි වෙන මෙතන තියෙන කටාරං සහිත ගල්ලෙන. එතකොට කටාරං සහිත ගල්ලෙනින් පැහැදිලි වෙන්නේ අතීතයේ පිරිසක් මෙතන හිටියා කියන එක. ඒ ඉඳපු පිරිස කොයි විදිහේ පිරිසක්ද කියලා අපිට හිතාගන්න බැහැ. ඒ හිතා ගැනීමට අපිට තවත් සංකේතයක් තියෙනවා එහා පැත්තේ කන්දට නගින්න තියෙනවා අර කැලි පැත්තේ නගින්න තියෙනවා කන්ද උඩට. ඒ නගින්න තියෙන පැත්තේ පියගැට පෙළක් තියෙනවා. පියගැට පෙළවල් 64ක් තියෙනවා එතන. ගලෙන්ම කපපු පියගැට පෙළවල්. ඒක හරි මැදින් ගෙවිලා තියෙනවා. ඒක ගොඩක් පළලත් නෙමෙයි. හරි මැදින් ගෙවිලා තියෙනවා. ළඟින් ළඟින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් අපිට පැහැදිලි වෙනවා මේ කන්දට නගින්න ඕන තැනකින් පුළුවන්. ඒකට අර වගේ පඩිපෙලක් ඉතාමත් ළඟින් ළඟින් නිර්මාණය කරලා තියෙන්නේ. ඇයි කියලා හිතුවොත් එහෙම අපිට පැහැදිලි වෙනවා ඉතාමත් සංවර වූ පිරිසක් මෙතන ඉඳලා තියෙනවා. අපි භාවනා පැත්තට ගියොත් එහෙම සක්මන් භාවනාව කියන කාරණේ පිළිබඳ. ඒකට මෙතන මේ කන්දට නගින බහින එක සක්මන් භාවනාවක් වශයෙන් කරන්නේ ඇති කියන කාරණේ අපිට පැහැදිලි. මේ පියගැට පෙළෙන් අපිට පැහැදිලි වෙන කාරණේ තමයි මෙතන සංවර වූ පිරිසක් සිටිය බව. ඒක ගල්ලෙන තියෙන එකෙන් පිරිසක් ඉඳපු බව තහවුරු වෙනවා. පියගැට පෙළෙන් පැහැදිලි වෙනවා ළඟින් ළඟින් නිර්මාණය කරලා තියෙන නිසා ඒ පිරිස සංවර වූ පිරිසක් බව පැහැදිලි වෙනවා. ඉතින් මේ කරුණු කාරණා දිහා බලනකොට ඉතින් අපිට හිතෙනවා මෙතන බෞද්ධ ඉතිහාසයේ මිහිඳු හාමුදුරුවන්ගේ යුගයේ එහාට යන බව නම් හරිම ඇති. සාරානාතයි සුවදින බරණස
ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් දහවරුනේ ඔකේ ඒ බෞද්ධ යුගයේ හැ මතුවෙන්න හේතුව බුදු පියාණන් වහන්සේ ඉන්දියාවේ දඹින්දා දඹදිවින්දා මෙහෙට වැඩි වෙන නිසා කියලා හිතන්න පුළුවන් නේ ඒ කිව්වේ දැන් බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ මෙහෙට වඩිනකොට මෙහෙට ඉන්දියාවේ ඉඳන් වැඩි වෙන නිසා ඔව් කියලා අපි නේ අපිට දැන් මහා වංශයේ ඔව් සඳහන් වෙන්නේ ඒ නිසා ඉතින් මේ එතරින් ඉඳන් බෞද්ධකම ඇති වුණා ලංකාවේ කියන එකද ඔබ වහන්සේ මේ කියන්න දන්නේ ඔව් එහෙම අපිට මම කියන්නේ අපිට තියෙන සාධක තුල අපිට කියන්න පුළුවන් කියන්නේ මේ මේ කරුණ අපේ දැනුම සඳහා කොටසක් යනවා දැක්ම සඳහා තව කොටසක් යනවා තවත් කෙනෙකුගේ ඇහෙන් දකින්න දේ අපි දැනුම වශයෙන් ගබඩා කරගන්නවා තවත් කෙනෙක් කියපු කරපු දෙයක් අපේ දැනුම වශයෙන් අපි තැම්පත් කරගන්නවා හැබැයි දැක්ම කියන්නේ ඒක නෙමෙයි දැක්ම කියන්නේ ඒ සියල්ල තමන් අහලා දැකලා තමා තුළ යමක් නිර්මාණය කර ගැනීම ඒක පෞද්ගලිකයි ඒක පෞද්ගලිකයි ඒ පෞද්ගලික අත්දැකීම ලබන්න ඔබට අවශ්‍ය නම් මගේ පෞද්ගලික අත්දැකීමක් ඔබට කියලා තේරුමක් නැහැ ඒ නිසා මම යෝජනා කරනවා ඔබට බොහොම කරුණාවෙන් ආදරේ මම යෝජනා කරන මොකද අපි මිනිස්සුත් බව ලැබුණේ මේ ගමන ඔබ නම් කරගත්තොත් හොඳයි ගවේෂණය හෝ නිරීක්ෂණය හෝ ට වඩා වන්දනාවටත් වැඩිය අධ්‍යාපන චාරිකාවටත් වැඩිය මේක හොයා අපි නම් කරගත්තනම් වටිනවා මනුස්සත්වයේ අපිට ලැබිච්ච තැන හොයාගෙන යනවා කියන එක මම හිතන්නේ බොහොම නිවැරදි එහෙම අර්ධයක් වීම හන්දරේ හරියටම හරි ඉතමත් සන්තෝෂයි ඔව් ඒක මනුස්සත්වයේ I'm not afraid.